මෙවන විට දිගින් දිගටම උතුරු කොරියාවෙන් එල්ලවන කෙනෙහිලි කම්බලට ප්‍රතිචාර දක්වන්නට ජපානය තීරණය කර තිබෙනවා. නමුත් එය කොයිතරම් දුරට ලෝකය බිහිසුණු තැනකට තල්ලු කර දමන්නට ගනු ලබන තීරණයක් වේවිද යන්න පැහැදිලි ප්‍රශ්නයක් වනවා. ජපානය සූදානම් උතුරු කොරියානු ඔත්තු සොයන චන්ද්‍රිකාව බිම හෙලන්නට බව මේ වෙදි තොරතුරු වාර්තා වනවා. ජපානය ප්‍රකාශ කර තිබෙනවා උන් සූදානම් දැන් උතුරු කොරියානු ස්පයි සැටලයිට් රොකට් එක මේ ඔත්තු සොයන මෙවලම වෙඩි තබා බිම හෙලන්නට කියන කාරණය මේ විදි නිවේදනය කර තිබෙනවා. ජපාන ආරක්ෂක අමාත්‍යවරයා යසුකසු හමාඩා විසින් ප්‍රකාශ කර තිබෙන්නේ ජපාන හමුදා සෙනසුරාදා දවසේදී ඊට අවශ්‍ය කරන කටයුතු සූදානම් කර පවතින බවයි. දිගින් දිගටම ජපාන මුහුදත ආක්‍රමණය කරමින් ජපාන ආර්ථික කලාපය ආශිත මුහුදු තීරයට පතිත වන ලෙස දිගින් දිගටම ඔවුන් මිසයිල් අත්හදා බැලීම් සිදු කරනු ලැබුවා. නමුත් ජපාන අභ්‍යන්තරික තොරතුරු ගවේෂණය කරන රහස්‍ය චන්ද්‍රිකා රොකට්ටුවක් ස්ථානගත කිරීමට ජපානයේ සිටින්නේ දැඩි විරෝධයකයි. ඒ අනුව මේ වෙද්දි උතුරු කොරියාව බදාදා සිදු කරන ලබන නිවේදනයත් සමග තමයි මේ කරන ප්‍රතිචාර දැක්වීම සිදු කරන්නේ. ගෙවුණු බදාදා උතුරු කොරියාව නිවේදනය කරන ඔවුන් සූදානම් ඔවුන්ගේ පළමු ෆස්ට් මිලිටරි රීකන් ඇසිස්ටන් සැටලයිට් එක ස්ථානගත කරන්නට කියන නිවේදනය නිකුත් කළා. එයට ප්‍රතිචාරයක් දක්වමින් තමයි හමාඩා සෞඛ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ එය බිම හෙලන්නට සූදානම් බව. විශේෂයෙන්ම ජපානයේ සෙල්ෆ් ඩිෆෙන්ස් ෆෝස් එක, ඒ කියන්නේ ඔවුන්ගේ විශේෂ ආරක්ෂක ක්‍රියාවලින් වලට මැදිහත් වන කණ්ඩායම මේ වන විට රොකට් එක බිමට පතිත වුවහොත්, ඒ කියන්නේ ජපාන භූමියට පතිත වුවහොත් ඊට අවශ්‍යව ගන්නා ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳ පවා මේ වන විට සාකච්ඡා කර හවසන්. ඒ අනුව ජපානය මේ වෙද්දි ස්ථානගත කර තිබෙනවා පේට්‍රියට් ඇඩ්වාන්ස් කේපබිලිටි 3 ඉන්ටර්සෙප්ටර් මිසයිල්ස් මෙම ප්‍රහාරය සඳහා. ඒ වගේම තමයි ඒ විනාශ කිරීම සඳහා අවශ්‍ය කරන අනෙකුත් ප්‍රහාර එල්ල කිරීමේ කටයුතු මුහුද ආශ්‍රිතව මිසයිල් 3 ඉන්ටර්සෙප්ටර් ප්‍රොජෙක්ටර්ස් මේ විදි සවි කර තිබෙනවා කියලා තමයි වාර්තා කර තිබෙන්නේ. උතුරු කොරියානු මාධ්‍ය මේ සම්බන්ධයෙන් වාර්තා කර තිබෙනවා Kim Jong-un prepare to launch the country's first military satellite. ඒ අනුව මෙය ලෝක යුද්ධයක් දක්වා ගමන් කරාවිද කිම් තමන්ගේ දියණියත් එක්ක ඇවිල්ලා ජූඅයි ඇය සමඟ පැමිණ මේක ආපහු ස්ථානගත කරමින් මහජනතාව ඉදිරියේ පෙනී සිටමින් ප්‍රකාශයක් සිදු කරනු ලබනවා. ඔවුන්ට අවශ්‍යයි ජාතිකමය වශයෙන් අභ්‍යවකාශයේ තරණය කරන්න කියන ප්‍රකාශය ඔවුන් සිදු කර තිබුණා. ඉතින් ඒ ඔස්සේ තමයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. හැබැයි උතුරු කොරියාව ඉම්පෝර්ටන්ට් ෆයිනල් ස්ටේජ් ටෙස්ට් එක අවසන් වැදගත්ම පරීක්ෂණේ තමයි දැන් ක්‍රියාත්මක කරන්නට තිබෙන්නේ කියලා තමයි වාර්තා වෙලා තිබෙන්නේ. ඉතින් මේ ලෝකයට බිහිසුණු යුද්ධයක් හැඳාගෙන එන සිදුවීමක් බවට පත්විය හැකි. ජපානය සමග යම් ආකාරයකින් උතුරු කොරියාව අවධානම්කාරී තැනකට ගමන් කළහොත් නියත වශයෙන්ම කොරියානු පෙනිසියුලා එක උණුසුම් තැනකට පත් වෙනවා. දකුණු කොරියාව, තායිවානය, එහා සමානු ඇමරිකා එක්සත් ජනපදයේ මේ සියලු රාජ්‍යයන් උතුරු කොරියාවට එහෙම නැගිටිනවා. උතුරු කොරියාවත් තමන් සතුව පවතින වූ බැලස්ටික් මිසයිල අන්තර්මහද්දීපික බැලස්ටික් මිසයිල පිළිබඳ ලෝකයට අනතුරු අකවා තිබෙන මොහොතක් මේක. ඒ නිසා ඒ තුළින් ලෝකයේද යම් ආකාරයක විනාශකාරී ප්‍රතිවිපාකයන්ට මුහුණ දීම දක්වා පත්විය හැකි. පිස්සෙක් අතට ආයුධ දුන්නාම මානසික වශයෙන් යම් ආකාරයක ගැටලුකාරී පුද්ගලයෙක් අතට ආයුධයක් දුන්නාම සිදුවන විනාශය හා සමානයි උතුරු කොරියාව සතුව පවතින න්‍යෂ්ටිකවි ඔවුන් භාවිත කරන්නට පටන් ගත්තොත් සිදුවන විනාශය මුළු ලෝකයටම.